අයිබෝන් හැමෝටම එහෙනම් අදත් නිලම ඔයාලව හොයන් ආවා අලුත් වැඩසටහනක මේ කොකා කෝලා බොන්නගෙන ආපුවා නෙවෙයි මම ඇත්තරම පෙරලා බලන්නගෙන ආපුවා අපිට හම්බ වුණා අපේ ලංකාවේ කෙනෙක් හදපු මැටි ෆිල්ටරයක් ඇත්තරම මේ ෆිල්ටරේට අරක් වුණත් දාලා වතුර ගන්න පුළුවන් ලංකාවේ අපේ කෙනෙක් හදපු අපේ විශේෂත්වයක් තියෙන කතන්දරයක් මේක මොකද පිටරටින් ගේන ෆිල්ටරයක් පාවිච්චි කරනට වැඩිය අපේ ලංකාවේ කෙනෙක් හදපු මේ වගේ මැටි ෆිල්ටරයක් පාවිච්චි කරන එක ගොඩක් වටිනවා මේකේ තියෙන ලොකු විශේෂත්වයක් දැන් අපිට අරක්කු දාලා බලන්න බෑනේ ඒකින්ද අපි අරන් ආවා කොකා කෝලා බෝතල් දෙකක් අපි මේ දෙක දාලා බලමු මේ දෙක පෙරෙනවද කියලා ඉස්සෙල්ලා अभी मेन मे विधि मैं मे फिल्टर कोका कोला बोतल दिखा दाम अभी कोका कोला बोतल देखा दम दम मेक पेरेंट पोटी वेलावाक्यना अन्य वेलावातुल अभी लास्ते मे विशिष्ट निर्माण निर्माण करवत्ते कथा कर ऐना अभी लास्ते मुखद मे निर्माण मेकिन ये विशेष सुविशेषी का मुखद कथा करना हम दिखा खाली मदद करना नील मे चाने के सब्सक्राइब करना मत वाला सब्सक्राइब करें पल्ले तत्पाट बटने क्लिक शांत पियतिलक महात्म्य तमाय मे विशिष्ट निर्माणे निर्माण करवा आयुबन बट इसमें तेनगण के दें वतुर फिल्टर लंका हेमतनम तीन पिटराटिंग गुडक तीन यदोर अभी सामान्य मेटी बाजन वतुर दाल तीन शीतल बोन यदोरेकाल तीन अतर मे मेटी वली मेन मे वे फिल्टर का निर्माण करण के अधासावे कोहमद कोई कालद कोई वकवानु इदु कोहमद ए तनटावे अत्तटम देन मम इपदेन्ने वतुर बोहोम नरक पलातक ए कियन्ने आनमडु कियन्ने हलावतिन इहा ए कालेत ए पैत्ते वतुर किवुल सह दैदुरुए वतुर तमा गोडक देने बिवे एतकोट मम 88 विथर एनवा मे लिहिरी आगम दंकोटो कियन गमट एविल्ला ओहम अपि कालयक तिस्से मे विधियट इद्दी एत्तटम दैन मे वतुर मेहे एहेम नरक तिबुन्ने हैबै मैत कालयक वेद्दी मीट अवुरुदु 4කට 5කට वगे कालिन गत्ताम मे मेहे एत्तटम मेहे वतुर होंद नैतु गिया ईट पस्से मट हितुना एत्तटम दैन मे वतुर अरुबुदे हरि प्रश्नयक निसा मट एक निकम्म කවුරුත් කියලාවත් නෙමෙයි මේ කවුරුත් මට මේ 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 සබ්ජෙක්ට් එක උගන්වලා නැහැ වතුර ෆිල්ටර් හදන එක ගැන කවුරුත් උගන්වලා නැහැ ඊට පස්සේ මම වතුර ෆිල්ටර් එකක් හදුවා ඉස්සෙල්ලාම හදන්නේ 2006 හදලා මම ඔකට දාලා බලනවා මඩ වතුර දැන් මම ක්ලියර් වෙලා එනවා සුදු පාට වතුර ඊට පස්සේ ඒක පරීක්ෂණ කරගෙන 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 යද්දි මට හොයාගන්න හම්බ වෙනවා ඒ කියන්නේ දැන් මම ඉස්සරම පාවිච්චි කරන්නේ එක එක දේවල් දැන් වගේ නෙමෙයි එතකොට දැන් මේ වෙද්දි මම හොයාගන්නවා ගස් වල ඒ කියන්නේ එක එක ඖෂධ ටිකක් ඒ වගේන් ඇත්තටම වෙන්නේ මේ වතුරේ තියෙන බැක්ටීරියා විනාශ කරලා එතකොට වතුරේ තියෙනවා නම් අපිට අවශ්‍ය නැති කොටස් ඒව අයින් කරලා හොඳ වතුර ටිකක් පෙරා ගන්න පුළුවන් මේක. ඒක හොයා ගන්නවා. ඒක හොයා ගන්නේ මම 2010. ඊට පස්සේ එහෙම කරගෙන ගියත් අපිට අර දැන් ඇත්තටම අපේ රටේ අපිට මේ මෙහෙම දෙයක් කරපුවාම අපිට අගේ කරන්න කෙනෙක් නැහැ නේ. ඒකනේ ඇත්ත තත්ත්වය. ඔව් ඒක සාමාන්‍ය අද රටේ තියෙන තත්ත්වය. රටේ තියෙන තත්ත්වනේ. එතකොට මොකද මම හොඳටම දැක්කා එක එක කියන්නේ රජේ එක එක කියන්නේ ආයතන වල සහ එතකොට අපේ රජේ ඉන්න ඇමතිවරු ප්ලාස්ටික් ෆිල්ටර් පිටරටින් ගෙනල්ලා නිකන් බෙදුවා
ඒවෙද්දි ඒ කියන්නේ 2010 මෙහා මේ කියන්නේ ඒවෙද්දි මේ ෆිල්ටරේ ඉල්ලුවේ නැහැ ඒගොල්ලෝ බෙදන්න හැබැයි පිට රටින් ගෑන ෆිල්ටරේ ලංකාව පුරා බෙදුවා ඒත් ඉතින් අපි අපි ඉතින් ඇත්තටම හරි කනගාටු වෙන්න ඕන ඒ වගේ රට ඒ කියන්නේ මේ වගේ තැනක ඉන්න හින්දා ඒ වුණාට අපි මම ඒක අතෑරියේ නෑ මම බොහොම අමාරුවෙන් ඉතින් දිගින් දිගටම මේක නවත්තන්න උත්සාහ කරගෙන ආවා ඒ ඇවිල්ලා තමයි අද මේක මේ තත්ත්වයට ගොඩ නැගුවේ ඇත්තටම මේකේ විශේෂත්වය ගත්තොත් මේ මේ ෆිල්ටර් එකේ වතුර තද පායන කාලේට සීතලයි තද වහින කාලේට රසනේ ඒ කියන්නේ හැම වෙලාවෙම මේ මැටි මැටි භාජනයේ ඇතුලේ වතුරත් එක්ක මේ හිරු එළිය සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා වතුරේ තියෙන බැක්ටීරියා ඔක්කොම එළියට ඇදලා දානවා ඒ නිසා තමයි අර අවුව වෙලාවට මේක වතුර සීතල හැබැයි වැහි වෙලාවට මේකේ වතුර හරි රසණීය ඇයියේ එතකොට පිටපැත්ත සීතලයි මේ ෆිල්ටරේ දැන් අපේ පිටපැත්ත සීතල වෙද්දි මේකේ වතුර රසණේ හැබැයි පිටපැත්ත රත් වෙද්දි මේක ඇතුලේ වතුර සීතලයි එතකොට ඒ අර අංශුහරා හිරු එළිය ගමන් කරලා වතුරේ තියෙන බැක්ටීරියා විනාශ කරනවා ඒ ටැංකිය ගැන කියන්නේ ඊට පස්සේ දැන් මේ ෆිල්ටර් එක හදාගන්න කැටි දැන් අපි දැන් කොකා කෝලා එකක් දැම්මනේ මේ ෆිල්ටරේට එතකොට දැන් මේ ෆිල්ටරේ දැන් කොකා කෝලා එක පෙරෙනවා ඒක ඒක හදලා තියෙන්නේ ඔය ගස්වල කොළ පොතු අරගෙන පවුඩර් කරනවා දූවිලි වෙන්න අර මැෂින් එකේ තමයි පවුඩර් කරන්නේ ඊට පස්සේ ඒ මැටි මේ ඒ ඖෂධ ටික මැටිත් එක්ක සම්බන්ධ කරනවා සම්බන්ධ කරලා තමයි මේ පෙරණ කොටස හදන්නේ ඒක හදන්නේ අර මැෂින් එකේ හැම වෙලාවෙම අපිට ඇහැට පේන්නේ නැති අංශු හැදෙන විදිහට තමයි මේ ෆිල්ටර් එක හදලා තියෙන්නේ එතකොට ඒ ෆිල්ටර් එකෙන් ගමන් කරන්න පුළුවන් වතුර වලට විතරයි බැක්ටීරියාවකටවත් නැත්තම් දැන් අපි දැම්මේ ඔව් ඒ කියන්නේ ඔය ඩයි එක දාපු පැණි බීම් එකක්වත් ගමන් කරන්නේ නැහැ වතුර විතරයි එන්නේ ඒ කියන්නේ වතුරේ තියෙන වෙනත් මූලද්‍රව්‍ය මොනවත් නැහැ වතුර විතරයි එකෙන් එළියට අනිවාර්යයෙන් එතකොට මේ මට පොඩි ගැටලුවක් වෙන ඔය කතන්දරය අහනකොට දැන් අපි සාමාන්‍ය වතුර දැම්ම කිමු ඔය වතුරේ ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා කලවම් වෙලා තියෙනවා මේ මිශ්‍ර වෙච්ච දේවල් තියෙනවා එතකොට පලාදෙන් පලා අතර විවිධාකාරයෙන් වතුර වෙනස් වෙනවා ඔය වගේ තියෙන ක්ලෝරින් එක එක දේවල් ඒ පිරිසිදු කාරක එක එක දේවල් තියෙනවා මට පොඩ්ඩක් මේ පැහැදිලි කරන්න දැන් ඕකට වතුර දාපම වතුර මොන වගේ දේවල්ද පෙරෙන්නේ ඇත්තටම අයින් වෙලා යන්නේ ඇත්තටම බැරලෝහයින් වෙනවා ආසනිටයි වෙනවා එතකොට ක්ලෝරින් ක්ලෝරයිඩ් ඔය 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 ಜಾති හතර අයින් වෙනවා කියන්නේ වෙන කතා කරන්න දෙයක් නැහැ මොකද අනිකුත් දේවල් අනිවාර්යෙන් අයින් වෙනවා ඕ අනිවාර්යෙන් මොකද අපි රූපාණිය පුවත් වල අපි දැකලා තියෙනවා සහ මේ මේ ලංකාවේ මීට මෑත කාලේ ලොකු ප්‍රශ්න ගියා මේ ආසනික් ප්‍රශ්නේ. ඔව්. කුඹුරේ තියෙන වතුර වලට මිශ්‍ර වෙච්ච ඒ කියන්නේ ක්‍රිමිනාශක එතකොට වල්නාශක වගේ දේවල් වලින් එන වස විසකාරක ඒ වගේ ගොඩක් දේවල් වතුරට කලවම් කළා මේ ගොඩක් මිනිස්සු අසරණ වුණා වකුගඩු රෝග වගේ ලොකු දේවල් පැතිරුණා. ඉතින් මේ ෆිල්ටරේ ඔබතුමා නියමිත කරනවා අනිවාර්යෙන් මේකෙන් ඒවා පෙරෙනවා කියලා අනිවාර්යෙන් මොකද මේක පාවිච්චි කරන අය මට කතා කරලා කියනවා ඒක ගැන ඉතින් ඒ ඒ ඒ ඒක මට හරි සතුටක් එක පැත්තකින් අනිත් එක මම කියනවා නෙමෙයි මේක පාවිච්චි කරන අය කියනවා තමයි පාවිච්චි කරන අය කියනවා ඒක සාමාන්‍යයෙන් අර අපි බොන වතුර එකේ අපි නොදන්නා දේවල් කොච්චර කලවම් වෙලා තියෙනවද අන්න ඒ දේවල් මෙන්න මේ ෆිල්ටරෙන් අයින් කරලා පෙරිලා පිරිසිදු වතුර ටික ගන්න පුළුවන් මෙතුමා කියන ආකාරයට හරි එතකොට දැන් අපි මේ ෆිල්ටරේට කොකා කෝලා දැම්මා ඒක දැන් පෙරමින් යනවා ඒක ඒ විදිහට තියෙන තියලා අපි ෆිල්ටර් එක ගැන කතා කරන්න අපි තවත් ෆිල්ටරයක් මෙතන ගත්තා මේ ෆිල්ටරේ කොටස් කීපයක් තියෙනවා එකක් මෙන්න මේ මූඩිය මූඩියයි ඔයාලට පේනවා ඇති මේක ඉස්සරහින් ටැප් එකක් තියෙනවා මෙන්න මේ වගේම ඊට පස්සේ මේ බඳ කොටස ඒ කියන්නේ වතුර පෙරිලා එකතු වෙන කොටස සහ මේකේ තියෙන විශේෂම කොටස මෙන්න මේක මේ තියෙන්නේ තේරන භාෂාවෙන් කිව්වොත් ෆිල්ටරේ මේකෙන් තමයි වතුර පෙරෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක හැදිලා තියෙන විදිහ දැක්කම මේකේ අමුතු විශේෂත්වයක් අමුතු පාටක් ඔයාලට පේනවා එතකොට මෙන්න මේක තමයි මෙන්න මේ ටැංකිය ඇතුළට දාන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේක ඇතුළට තමයි පෙරිලා වතුර එකතු වෙන්නේ
right शांत महात्म्या එතකොට මේ ෆිල්ටරේ විශේෂම කෑල්ල මෙන්න මේ පෙරණ කෑල්ල පෙරණ කොටස ඒ පෙරණ කොටස හදන්නේ කොහොමද දැන් ඔබතුම කෝ එකට අර සාකසාර ගස්වල කොළ පොතු දානවා කොළ පොතු දානවා ඔව් එතකොට වතුර තියෙන බැක්ටීරියා එන වෙනවා හ්ම් වතුර සිසිලස කරනවා හ්ම් එතකොට වතුර තියෙනවා නම් අපිට අවශ්‍ය නැති අනවශ්‍ය කොටස් සියලුම දේවල් ටික අයින් කරනවා ඒ කියන්නේ කොකා කෝල එකක් දැම්මම වතුරෙන් තව පොඩ්ඩක් වලට බලා ගන්න ඕන ඔව් එතකොට මේ දැන් වතුරේ තියෙන සම්පූර්ණම කොටස් පෙරිලා ඉවත් කරන්න යන්නේ එක් කොටස් පෙරීමේ කොටසෙන් එතකොට දැන් මට මේව ගැටලුවක් එනවා මේ දැන් කාලාන්තරයක් තිස්සේ කෙනෙක් දැන් මේක පාවිච්චි කරනවා කියමු ඔව් දැන් අපි මේකට කොකා කෝලා දැම්ම ඔව් එතකොට කොකා කෝලා සම්පූර්ණයෙන් වතුර බවට පත් වෙනවා කියන්නේ ඒකේ තියෙන රසකාරක ඒ රස එතකොට වර්ණකාරක සම්පූර්ණ දේ මේ කොටසට උරන්න ඕන අනිවාර්ය උරන්නේ නැහැ උරන්නේ නැහැ මේ කොටසේ රැඳෙනවා රැඳෙනවා ඒ කියන්නේ මං කියනවනේ ඇහැට පේන්නේ නැති අංශු තියෙන්නේ එතකොට ඒ අංශු හරහා ගමන් කරන්න පුළුවන් වතුර වලට විතරයි එතකොට ගමන් කරන්න නැති ඒවා අරගේ තැම්පත් වෙනවා කවදා හරි ලොක් වෙනවා සාමාන්‍යයෙන් ලින්ග් වල තියෙන මඩ රොඩුත් එක්ක නලලින් පාවිච්චි කරන අය ඉන්නවනම් බොහොම ඉක්මනට බ්ලොක් වෙන්න පුළුවන් බ්ලොක් වෙච්ච දවසකට මේ ওই පෙරණ කොටස පරිස්සමට එළියට අරගෙන මොකද ඔය පෙරණ කොටස ගොඩක් හය නැහැ. බැරිලාවත් මේ කුඩ අතෑරනොත් කැඩෙන්න පුළුවන්. ඉතින් පරිස්සමට එළියට අරගෙන වතුර පුරවලා යටින් රෙදි කෑල්ලක් තියලා නැත්නම් පංච් කෑල්ලක් තියලා වතුර පුරවලා කොහොම බ්‍රෂ් එකකින් හොඳට අතුල් පැත්ත අතුල්ලපුවාම අර වතුරට මිශ්‍ර වෙනවා අර අපද්‍රව්‍ය ඔක්කොම. ඊට පස්සේ ඒක විසි කරනවා. දෙපාරක් තුන් පාරක් ඔය විදිහට සෝදගත්තාම ආයෙමත් අර තැම්පත් වෙලා තිබිච්ච ඒවා අයින් වෙලා පෙරෙන්න ගන්නවා. එතකොට සම්මත නැහැ මේ දැන් තැම්පත් වෙලා උතන තැම්පත් වෙන්න පුළුවන් දැන් සෑහෙන අපිට ආන්තරාගේ දේවලුත් තියෙනවනේ වතුරේ. ඇත්තටම නෝක බැරලෝහ ආසනික්. එතකොට ක්ලෝරයිඩ් එක එක දේවල්. එතකොට ඒ වගේ අපි පිරිසුදු කරාගෙමුකෝ. එතකොට කාලාන්තරයක් තිස්සේම පාවිච්චි කරනකොට මේක ඇත්තටම අයින් කරන්න වෙන්නේ නැද්ද? වෙනවා. අවුරුදු දෙකකින්. අවුරුදු දෙකකින්. අයින් කරන්න වෙනවා. ඊට පස්සේ අපි ගාව තියෙනවා මේ කොටස කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒකම තමයි. හැබැයි ඒ වෙද්දි අපි ඇත්තටම තව තව මේක දියුණු වෙලා තියෙයි. අවුරුදු දෙකක් යනවනේ. ඒ වාසිය තියෙනවා ගන්න කෙනාට හැමදාම තියෙනවා. ඒක ඒ ගැන මුකුත් තරකයක් නැහැ. ඒක ගැන අවිශ්වාස කරන්න දෙයක් නැහැ. මොකද අපි හැමදාම ඒ කොටස ඒ විදිහටම හදනවා. එතකොට සම්පූර්ණයෙන් වතුරේ තියෙන අහිතකර සියලුම දේවල් නැතුව හොඳ වතුර ටිකක් පෙරිලා ඇවිල්ලා අපිට බොන්න ලැබෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ඒ පෙරිලා ආවට පස්සේ ඒ එකතු වෙන අපද්‍රව්‍ය ඔක්කොම මේ පෙරිම කොටසේ රැඳුණාට පස්සේ අපිට ඒක කාල පිරිසිදු කර ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු දෙකකට පස්සේ කැලලක් මාරු කර ගන්න ඕනේ. පෙරිම කොටසක් ගන්න ඕනේ. එතකොට අපිට ඔන්න ඔය පුංචි වැඩේ කරන්න පුළුවන් මොකද අපි තනින් තන වතුර බොනවා කිසිම ඇත්තටම පිරිසිදුයක් නැහැ සමහර වතුර ඇත්තටම පිරිසිදුයක් නැහැ නමුත් මේ වගේ එකක් නිවසකට තියෙන එක ලොකු භාගයක් ඇත්තටම මොකද පිරිසිදු සීතල වතුර ටිකක් බොන්න පුළුවන් විශේෂම දේ මේ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ අපේ කෙනෙක්ගේ මං හිතන්නේ ලෝකේ පළවෙනිම වතාවට වෙන්නේදී මේ වගේ නිෂ්පාදනයක් වෙන්නේ මේ වගේ ස්වභාවික දේවල් වලින්. ඔබතුම අරන් තියෙන ඔක්කොම ස්වභාවික දේවල්. මං හිතන්නේ මේ ටැප් එකේ විතරයි තැන් නැති නිසා. ආටිෆිෂල් දෙයකට තියෙන්නේ, કૃතිම දෙයකට තියෙන අනිත් ඔක්කොම මැටි, ශාකසාර දේවල්, ගස්වල පොතුකොළ ඒ වගේ දේවල් පාවිච්චි කරලා තියෙන්නේ. මේක අගයන්න ඕනේ මොකද ශ්‍රී ලංකාවේ කෙනෙක් මේ වගේ නව නිපැයුමක් කරනවා කියන්නේ මුළු ලෝකෙටම පුදුම සාගතයක් මුළු ලෝකෙටම වටනවා. මොකද ඒකේ තියෙන සම්පූර්ණ වටිනාකම අතිමහත් අපිට බොන්න පිළිසිඳු වතුර ටිකක් බොන්න පුළුවන් හිතේ බයක් නැතුව හිතේ කිසිම සැකයක් නැතුව සාධමාත්ම එතකොට දැන් මේක දැන් අපි හිතමුකෝ ඔබතුමා ඉන්නේ දංකොටුවේ ඔව් දැන් ලංකාවේ අපි හිතමු නුවර ඔව් එතකොට කුරුණෑගල එතකොට පොළොන්නරුව අනුරාධපුර ඔය වගේ ප්‍රදේශයක කෙනෙක් ඔව් මේක අපි හිතමු කොහොනේ කරනවා කියලා ඔව් දැන් මේ වීඩියෝ එක බලලා හරි මට මේ වගේ ෆිල්ටරයක් ඕනේ. ඇත්තටම හැම දෙයකම පිරිසිදු ෆිල්ටරයක් නේ. ඔව්. ඔබතුමාට ඒක සම්බන්ධ කරගත්තොත් ඒක මේහෙම ඒ කට්ටිය ලැබෙන සලසන ක්‍රමයක් තියෙනවද කොහොමද? තියෙනවා. තියෙනවා. අපි අපේ වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඕනෑම තැනකට මේක ට්‍රාන්ස්පෝර්ට් කරලා දෙනවා. අපි
नंबर देनावा नंबर कथा करवाम ओन के मेक ऑर्डर कर लिन्नकंड पुलवा इतकोट अपे ओन के अवश्यता तीरवा मे फिल्टर तमंट लागन पुलवा शांत महात्म्या अमतावत तीरे दिशे अति मिथुमा के दुर्घतनाक वाले पुलवा वाले मे वे फिल्टर एक्ना अनिवार्य गिन्न पुलवा थिंक शांत महात्म मम दिन इतकोट मे वे मे एक मोस्तर तीन मे वडकर कट्टे उदौकर कट्टे संबंध मतर ओ अतम जाति मोस्तर मध्यस्थने तम मे मत मे डिजाइन कर ली जाति मोस्तर मध्यस्थने अपे विजित भंडार के सकने यादम अत्र मेहर अकर दीवन कर यातम अभी हितांडो को अभी एक डिजाइन का कर गया के मास देखा तुला इट पास आए अलू डिजाइन का यातम आए अभी अलू मैं अलूत कर मुकेला डिजाइन का दला देने महत्ता तमाय इतने यार को डाक स्तुति कर दो ना ये वाके पन्नल प्रादी सब भावे समुद्र संघ में निलदार टीका को डाक उदाव करना एनसा ये वाके में इतने अत्र ओए गोल दे पलात लोक मेहर मेक मे निश्वर तारीगे मेक अत्या कुका कोल बोतल देखना तो वाले नगेना इतने दाल वेलव इतने मेक लोक मेहर एक गुड़ाक स्तुति अभी दलस्ते अभी मेकट अत्र कुका कोल बोतल देखा अत्र एक अरगना चक्कर बल नम अपीट आसाई मेन मेक क्रियाकारी बल ई थिंक अभी देश अन्े कुकाकोल बोतल दिख पेरी बल अरे ऐना अभी वीधर दिखा गता अभी लास्ते मेके क्रियाकारी बल वाला दें बलागन पुल शातमात्म मेकमीर अंकर मेती एन अभी दाल वहाफ फिल्टरे फिल्टर पेरीम को सीधी वाला पेन अभी मेके मे मे कुकाकोल वाल पाट ओ पाट वी मुखद अतर पेरना अरेन को अरे अभी हिमीट मेक अयंकर शांतमात्म रईट ओ वाल पेन अति वतर बिंदु बिंदु मे पेरने को हिमीट हिमीट पेरेना इवागेम मैं अतर अभी अदागंड बे संपूर्ण कुकाकोल बोतल दिखे मे पेरीगन एनगमंत अदी अतर मे मेकट मे मट अतर की मुनो दिखे हितागंड बेर मुकद मे मेवागे देख दिन पलन अतर आडंबर विने सीमा भक्ति आगंड बे अतर गुड़क आडंबर मे लंका मेवागे देख हदपिगन सा अतर मेक लोकेट अभी मेक तील हिमीर बल मुने मर अतर मेके वतर बोना साई अभी मेक चुट्ट मेपेतर का अतर का अभी वतर टीका बलागंड पुलवा मे पेरला कुका कोल आप वतुर मे अलूत्म फिल्टर या पावित कर फिल्टर या कुका बोतल संपूर्ण मेक मे कटिंग की बड़े वाला बला मे देती मे मत हिता मत की आगे वचन अम्मक मेन मेक पेर मेन मे वे वतुरी नौकी आने मेक अरे आप विस्मकर्म बेड अरे
කතාවට කියන්නේ දැකපු ගම හොල්මන් වෙනවා කියලා. ඒ වගේ විෂම කර්ම වැඩක් තමයි මේ තියෙන්නේ. තාමත් මේ ෆිල්ටරේ පෙරුම් කොටසෙන් වතුර පෙරීගෙන යන ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ කොකාකෝලා මේ ඉන්නේ වතුර. එතකොට මේ තියෙන්නේ අපි දාපු කොකාකෝලා. වලට පේනවා ඉතින්. වර්ණය සම්පූර්ණයෙන් තදයි. අද නිලමේ කතා කරේ ලංකාවේ අපේ කෙනෙක් හදපු ලංකාවේ විශ්මකර්ම නිර්මාණයක් ගැන. මේක සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය වතුර ෆිල්ටරයක් වෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එක බලන කෙනා දන්නවා මෙන්න මේ ෆිල්ටරේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මේක විශ්මකර්ම නිර්මාණයක්. එහෙනම් හැමදාම විශේෂ දේවල් හොයාගෙන යන ගමනේ අද නිලමේ ආය දංකොටුවට විශ්මකර්ම නිර්මාණයක් පෙන්වන්න. තවත් දවසක මේ වගේ වැඩසටහන ගියහම යන කලින් මතක් කරනවා. මේ වගේ විශේෂ දේවල් විශේෂ පුද්ගලයන් විශේෂ හැකියාවන් තියෙන කට්ටිය ඉන්නවනේ නිලමෙට කියන්නේ නිලමෙගේ නම්බර් එක දාලා තියෙනවා ඔයාලට පුළුවන් ඒ සම්බන්ධ ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් WhatsApp පරි Viber හරි කරන්න. ඒ වගේම නිලමෙ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතුපාඩි තලෙන් පෙන්වන බටන් එක click කරලා නිලමෙ channel එක subscribe කරන්න. එහෙනම් නිලමෙ ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.